පටිගත කළ උත්තම දේශනාව. ආත්මය ප්‍රඥා පහත සඳහන් ගාථාවේ අර්ථය කෙටියෙන් පහදලා දෙන්න කියලා මම විල්ලන්නේ. යං දුන්නිමිත්තං අවමංගලංච, මේ දුන්නිමිති. දුන්නිමිති කියලා හිතන් කියන්නේ අපිට හටගන්න විවිධාකාර දුන්නිමිති කියලා තියෙන්නේ අකමැතිවන්නා වූ නිවිද දේවල්. අවමංගලංච කිව්වේ අවමංගල්‍ය කරුණු, මංගල සම්මත නොවන දේවල්. දුන්නිමිති කියලා හිතන් කියන්නේ අපිට පහළ වෙන විවිධ නිමිති තියෙනවා. දැන් මේ අපි ගමනක් කියන්න යනකොට හිඟන මිනිහෙක් නැත්නම් වයසක මිනිහෙක් හැරමිටි ගහ ඉස්සරහට එනවා. ගැරඬියේ පාර හරහා යනවා. ඔය කෑරලේ කෑ ගහනවා. ඔය වගේ දේවල් ඇතින දුර්නිමිති එනවා. ඉතින් ඒ වගේ දේවල් අඳුනා සද්දයක් ඇහෙනවා. ඒ වගේම ආමංගලංච සමහර මරණ ගියා කියාගෙන ඉඳ පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් මේ තියෙනවා අසුබ ලකුණු කියලා ලෝක සම්මතිය. මේ යෝචා මනාපෝ යෝචා අමනාප කියන එකයි යෝචා මනාප කියන්නේ. යම් කිසි අමනාපයක් ඇද්ද සකුණස සද්ද කියලා එන කියන්නේ සකුණ කියන්නේ කපුටා. කාකෝ කෑ ගහන ඒවා තියෙනවා. සමහර කාකෝ මූණ හැපිගෙන වයි කෑ ගහගෙන යනවා. ඒ වගේ අවස්ථාවල ඔය සකුණ හඬ කියලා කියන්නේ ඒ වගේ ඒවා. කුරුළු වර්ග ඉන්නවා කෑරලා වගේ උනුත් ඒ කුරුළු වර්ග සකුණස සද්ද කියන ඒවා. පාපග්ගහෝ පාපයන් නිසා හටගන්න යම් යම් කොටු බින් දුස්සපිනම් ඔය විවිධාකාර ස්වප්න ඒ වගේම කියන්නේ භයානක සීනාදිය අකන්තං නොයිකාක ඇති වෙන්නා නොකටයුතුකම් මේ බුද්ධානුභාවයෙන් නාසින බුද්ධානුභාවයෙන් යහ වෙනසිලා අපිට යහපත සැලසෙන්න කියන එකයි මේ ඉල්ලා හිටින්නේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා. Thank you.